මම ඔබට මෙච්චරලා පැහැදිලි කරලා පෙන්නුවේ ජීවිතයේ යථාර්ථවාදී බව කියන්නේ මොකද්ද කියලා. ජීවිතයේ සත්‍යවාදී බව කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ජීවිතයේ පිළිබඳව හිතන්න පෙළඹුණොත්, යථාර්ථවාදීව හිතන්න පෙළඹුණොත්, එයාගේ හිත පින්වතුනි එක එක දේවල් ඔස්සේ දුවන්නේ නැහැ. ඒක කාරණාවක් ඔස්සේ යට හිතන්න අවශ්‍යයි. ජීවිත යථාර්ථවාදීව හොයන්න අවශ්‍යයි. මෙන්න මෙහෙම ජීවිතයේ පිළිබඳව හොයන්න ගත්තොත් අන්‍යා තුල සිදුවන කාරණාව තමයි එතර වීම කියන එක. එයාට ලෝකේ මනින්න තම තමන්ට කොටුවෙච්ච රාමුව අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකේ මැනීමක් කියන බවක් ඉඳෙන්නේ නැහැ. යථාර්ථවාදී මෙතර වෙනවා. මම ඔබට මාතෘකා කරා රූපණේ පිළිබඳ, රූපයේ පිළිබඳ. මම මේක මේ මෙච්චර වෙලා පැහැදිලි කරේ ඒක පිළිබඳව පුංචි කාරණාවක් කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණාව තමයි රූපපතිති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපපති කියලා කියන කාරණාව කරුණට රූපපති කියන්නේ ක්‍රියාවක්. හොඳ තේරුම් ගන්න. පාලි භාෂාවෙන් එක ක්‍රියාවක් ඉද්දෙනවා කියලා අපි කටුණු සනස් පැහැදිලි කරනවා. මං අලුතෙන් පැහැදිලි කරා ඇඳුම් කනවා කියන තව එකට වචනයක ඉද්දෙනවා කියන වචනයද විවහාර අඩු නිසා ඇඳුම් කනවා කියන කාරණාව. එතකොට මේ රූපපති කියන කාරණාව කෘත්‍යයක් ක්‍රියාවක්. මෙන්න මේකට කියන රූපය කියන්නේ. දැන් ඔබ බලන්න හොඳට හිතලා මම මේ මෙච්චරලා කියපු කාරණාව ඔස්සේ රූපේ එක තේරුම් ගන්න තව එකක් කියන රූපේ කියන කාරණාවේ අර්ථයේ ස්වરૂපයක් කියන එක ෆෝම් ඉංග්‍රීසියෙන් එකට දෙනවා ෆෝම් කියලා ස්වરૂපයක් කියන එක. අද අපිට ගොඩාක් පටලැවිච්ච එකක් තියෙනවා මම ඒකත් පැහැදිලි කරලාම ඉන්න නැත්නම් ඒක තේරුම් ගන්න අමාරු වෙනවා. අපි අද බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට මාගදී භාෂාවෙන් පෙන්නපු පාලි භාෂාවෙන් පෙන්නපු ධර්මයේ අපේ විවහාරයට ට්‍රාන්ස්ලේට් කරගෙන අපි තේරුම් ගත යුතුයි. ට්‍රාන්ස්ලේට් කරගන්නේ නැතුව අපේ විවහාරයේ වචනයක් ඒ භාෂාව තිබ්බා කියලා ඒ භාෂාවේ ඒ වචනේ අපේ විවහාරයේ ඒ වචනය දෙක සංසන්දන කරොත් සංසන්දනාත්මකව අපි බැලුවොත් ඒ වචන දෙක ඈඳුවොත් අපට ඒ භාෂාවෙන් කියන වචනේ අර්ථය ගන්න පුළුවන් වෙයි. ගන්න බෑ. මම කියන උදාහරණයක් ලංකාවේ. ලංකාවේ දකුණේ කියන ඔහේ කෑවා ලංකාවේ දකුණේ කියන ඔහේ කෑවා කියලා කියනවා. ඔහේ කෑවා කියන්නේ මොකද්ද? දකුණේ කියන්නේ කෑවද කියලා අහන එකනේ. මෙහි කියන ඔහේ කෑවා මෙහි කියන්නේ මොකද්ද? කාලා ඉවරයි කියන එක. එකම වචනේ. එකම සද්දය. එකම රටක එකම භාෂාවක. එකම රටක එකම භාෂාවක එකම වචනේ. අර්ථ දෙකක්. සමාජීය අර්ථ දෙකක්. ඔහේ කෑවා කියන එක දකුණේදී කෑවද කියලා ප්‍රශ්නාර්ථයක්. මෙහිදී කාලා ඉවරයි කියන එක. එතකොට මාගදී රටේ 2500ක් අතීත විවහාරේ පෙන්නපු වචනය අපේ සමාජයේ වචනයක් එක්ක සැසඳුනහම අපි ඒකේ විවහාරයට ගිහිල්ලා පරිවර්තනයට ගිහිල්ලා ඒක තේරුම් ගන්න යන්නේ නැතුව මේ වචනේ සැසඳුවත් එහෙම මොකද වෙන්නේ? තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න. අද එහෙම කරන ගොඩක් තියෙනවා. මම ඒක මේ මාතෘකාවට අදාළ නිසා කියන්න. ඒ තමයි මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මෙන්න මේ විදිහට හිතලා බලන්න. මේ වචන නිසා රූපය කියන වචනයත් එක්ක චක්කුංච පටිච්ච රූපේච උප්පති චක්කු විඥානං කියලා බුදු දේශනාවේ තියෙනවා මාගලි භාෂාවේ. චක්කුං පාලි භාෂා වචනයක්, රූපං පාලි භාෂා වචනයක්, චක්කුංච පටිච්ච පාලි භාෂා වචනයක්, උප්පති චක්කු විඥානං මේ ඔක්කොම පාලි. හරි. අපි ඔන්න දැන් පරිවර්තනය කරගන්නවා සිංහලට. සිංහලට අපි විවහාරේ. චක්කුං සිංහලෙන් ඇස. රූපං සිංහලෙන් සිංහලන රූපේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ කාලේ විවහාර කරපු රූපයට අපේ රූපයයි දෙකම එකතු කරා. දැන් පරිවර්තනයක්ද කලේ? නැහැ. පරිවර්තනයක් නෙමෙයි කලේ. දැන් අපි කරේ අපේ රූපය කියලා විග්‍රහයක් තියෙන අපේ වචනයක්. ඒ කාලේ රූපේ වචනයක් තිබ්බනේ. දැන් චක්කුම් පරිවර්තනය කරා ඇහැ කියලා. රූපේ පරිවර්තනය කරා රූපය කියලා. ඇයි? ඔන්න බලන්න අපි ඉගෙන ගන්න එකේ අඩුව. අපි පරිවර්තනය කළ බලන්න ඕනේ. ඉංග්‍රීසියෙන් එක තියෙන ලස්සන ෆෝම් කියලා ස්වરૂපය ලස්සන විග්‍රහය. ස්වરૂපය කියන්නේ ස්වභාවය කියන කාරණාව එක පැහැදිලි කරනවා. අපිට තියෙනවා අපි රූපය කියන්නේ මොකද? පිච්චර් එකටනේ. පින්තූර එකට. අපි රූපය කියන්නේ අපේ විවහාරයේ රූපය අර්ථාන්විත වෙන්නේ පින්තූර එකට. අපි මේ ඇහැට පේන රූපය කියලා කතා කරන්නේ. ආන් අරක පේනවා. මේන් මේක පේනවා. අපි පින්තූරයක් දැක්කම ආන් අර රූපය. එහෙම නේද අපි විවහාරදී. අපි විවහාරයේ ඉස්සරහ අර්ථාන්විතලා බලන්න ඕන. අපි පරිවර්තනය කරගන්නවා කියලා පරිවර්තනය කරගන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් හොයනවා. මොකද හේතුව? එයාලගේ මේ වචන නැහැ නේද? එයාලා හොඳට හොයනවා. එයාලගේ භාෂාව තුලත් මේ වචන නැහැ. ඒ නිසා එයාලා හොයනවා. අපි මොකද කරන්නේ? අපි දැන් මේ භාෂාවලින් කැඩලා හැදිච්ච විවහාර තියෙනවා. අපි මේකයි සසඳනවා.
එහෙනම් රූපය කියන කාරණාව ඒ කාලේ විවහාර කරපු විදිය තමයි ස්වરૂපය කියන විග්‍රහය. තතහ රූපස්ස. දැන් ඒක තව තැන්වල තියෙනවා. ඒක හේම පරිවර්තනය කර ගන්නවා. තතහ ඒ වූ රූපස්ස එහු ස්වභාවේ පිය රූපං ප්‍රිය ස්වરૂපේ අනිත් තැන්වල විග්‍රහ කරනවා. අනිත් සමහර තැන්වල විග්‍රහ කරන්නේ. ඇයි? ඒ තමයි පින්වතුනි. ලෝකේ විවහාර විතරක් නෙමෙයි ධර්මයත් අපි ගන්නවා අපේ දැක්මට අදාළ. අපේ දැක්මට අදාළ ධර්මයක් ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් වෙන කාරණාව තමයි සද්ධර්ම ප්‍රතිරූපක ප්‍රකට වෙනවා. දැන් ධර්ම මාර්ගයේ හිතන විදියක් සම්පූර්ණ නැයි වෙනවා. හැබැයි සුදු අය ඔන්න නෙමෙයි. විදේශික අය මේක හොයන්න ගත්තොත් ඒ අය හොයනවා හරියට. අපි අපට ඕන ටික තේරුම් ගන්නවා. ඔකයි. එතකොට දැන් මම ඔබට මේ පැහැදිලි කර කාරණා මේ සරලව මම එක කාරණාවක් ඔය කිව්වේ මොකද මේ මම ගත්ත මාතෘකාව නිසා. එතකොට රූපය කියන කාරණාව ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකත් එක්ක ස්වરૂපය කියන විග්‍රහය ගන්න. එතකොට ඔන්න ඒ ස්වરૂපය කියනකොට අපිට දැන් වස්තුත්වයක් කියන්නේ නැහැ. වස්තුත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. දැන් අපිට මේ ස්වરૂපේ අර ස්වરૂපේ ස්වરૂප විග්‍රහයක් තියෙනවානේ. විජ ස්වરૂපයක් ප්‍රකට වෙන්නේ. දැන් ඔබ හිතලා බලන්න මෙන්න මේ කාරණාව එක අතීතයේ විමුක්තිකාමී ධර්මයෙන් තොර බුදුරණන් වහන්සේ ධර්මේ නැතුව අරූපය ඉක්මවපුවයි හිටියා. රූපය ඉක්මවපයි හිටියා අරූපය. රූපයෙන් යුක්තව ප්‍රතිපදා පුදු මේ යුක්ත සමාධි ලැබපුවයි හිටියා. ස්වરૂපය කිස්මතු වී. දැන් මේ කරුණ එක්ක හිතන බලන්න මෙන්න මේ සිද්ධිය. දැන් ඔබට ඇහැට යමක් පේනවා. කනට යමක් ඇහෙනවා. යකෙ මේ වීදුරුව පේනවා. ස්වාමීන් වහන්සේ පේනවා. ඔබ මෙහෙම හිතන්න. සංකල්පේ නැතුව, විවහාරේ නැතුව සිද්ධිය. විවහාරය නැතුව සිද්ධිය. කෝපයේ පේන බව, ඉර නැගින බව, ස්වාමීන් වහන්සේ පේන බව සිද්ධිය. මේ සිද්ධිය විතරක් ඔබ එතෙන්ද විතරක් ගියොත් ඔබට තියෙනවා යම් ස්වરૂපයක් පිළිබඳව හොයන්න එකක්. මොකක්ද විග්‍රහය? ඒක විවහාරයක්. කෝපය පිළිබඳ විග්‍රහය ඒක විවහාරයක්. සංඥාව විපාකය කියන විවහාරය. සංඥා විපාකයක් විවහාරය කියන්නේ. ඒක විවහාරයක්. හැබැයි අපිට තියෙනවා සිද්ධියක්. මොකද සිද්ධිය? මේ කෝපය කියන වචනේ විවහාරේ ගන්න නැතුව මේ මොකක්ද කියලා හොයන්නේ. ස්වરૂපයක් ප්‍රකට වුණා. ස්වરૂපයක් සිද්ධ වුණා. මම මේක තවත් දැනෙන්න කියන්න. ඔබට ඔන්න දැන් ඉඳගෙන ඉන්නකොට කකුල් හිම රිදෙනවා කියලා දැනෙනවනේ. හිරි වැටෙනවා දැන්. දැන් කකුල කිව්වේ අපි දාගත්තනේ. හැබැයි අපට ස්වરૂපය ප්‍රකට වුණානේ. මම මේ අර රූපති කියන වචනයත් එක්කම පැහැදිලි කරලා පෙන්නන්න. තුවාලයක් වුණාට පස්සේ තුවාලේ පැහැවුවාම ඔබට දැනෙනව නේද? මොකද්ද ඔය එක? ඇඳුම් කනවා. මොකද්ද අමුත්තක් දැනෙනවනේ. ඒක මොකද්ද කියලා හොයාගෙන ගියොත් ඒක හොයාගන්න බෑනේ. තුවාලෙම නේද හම්බෙන්නේ? තුවාලෙමයි හම්බෙන්නේ. සිද්ධිය කියන කාරණාව හම්බෙන්නේ නෑ. සිද්ධිය කියන කාරණාව, සිදුවීම කියන කාරණාව, ප්‍රකට වීම කියන කාරණාව, ස්වરૂපය කියන කාරණාව මේක හොයන්න ගත්තොත් ස්වરૂපය විවිධ විදිහට අපට විවිධ ක්‍රම ඔස්සේ යම් ක්‍රියා යම් සිදුවීමක් සිදුවීම ස්වરૂපයක් විදිහට ඉස්මතු වෙලා තියෙනවා. ස්වરૂපය කියන්නේ ගති ස්වභාවයක් ප්‍රකට වීම. මොනවද ගති? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති. තද, ගොරෝසු, රැగిරෙන, හමායන්න. මේ කියන්නේ මේ දැනෙන ගති. මට කියන ගති ස්වභාව, ධාතු ස්වභාවය. මෙන්න මේ ස්වභාවයන් වල ප්‍රකට වීමක් තියෙනවා. මෙන්න මේ ස්වરૂපයක් ඉස්මතු වීමක් තියෙනවා. හැබැයි මේ කාරණාව තවත් අපි හොඳට හොයන්න ගත්තොත් මේ කාරණාව ඒ පිළිබඳව මේක සිදුවන ක්‍රියාව ඒ තමයි රූපපති කියන කා සිදුවීම. ඔබට එකපාරට හිතන බලන්න මෙහිම කවුරුනි කතා කරනවා කියන එකක් ඇහුණා කියලා. ඔබ ඒ කෙනා පැත්තට යන්නේ නැතුව මට යමක් ඇහුණා පැත්තට යන්නේ නැතුව සිද්ධි පැත්තට කියලා බලන්න. නිකන් මගේ ඇඟ කහනවා වගේ දැනුනා. බටර් එකක් මොකක්ද දෙයක් ඇනෙනවනිනවා වගේ දරනවා. ඔබ එතන විවහාර කරන සිද්ධියට කියලා බලන්න. මේ විදියට මුළු ජීවිතේම සිද්ධියක් බලන්න කිව්වොත් මොකද තියෙන්නේ? ස්වરૂප යථාර්ථවාදී බව ක්‍රියාවක්. රූපපති කියන්නේ ක්‍රියාවක්.
ඇඳුම් කනවා කියන්නේ ක්‍රියාව. මෙන්න මේක හොයන්න ගියොත් එහෙම සිදුවන්නේ. වෙන දෙයකට හිත වික්ෂිප්ත කරගන්න නැතුව ස්වයං වූ දිට්ඨියකින්, තමන්ට ඕන දිට්ඨියකින්, දැක්මකින් විග්‍රහයකට යන්නේ නැතුව, වෙන දෙයක් සමීප කරගන්න නැතුව මේ දේ පිළිබඳ හෙව්වොත් කාමච්ඡන්දී නෑ, ව්‍යාපාදී නෑ, තීන මිද්දී නෑ, උද්ධච්ච කුච්ච නෑ, විචිකිච්ඡාව නෑ. යථාර්ථවාදී බව හෙව්වා චිත්ත ඒකාග්‍රතාවේ. සමාහිත වික්ඛ යථාභූතං පජානාති. චිත්ත ඒකාග්‍රතාවේ සමාහිත වික්ඛ යථාර්ථය දකින්න, යථාර්ථය දකින්නවා කියන්නේ ඊතර වීම කියන කාරණාව. දැන් මම ඊතර වුණා කියන එක නෙමෙයි යථාර්ථවාදී ඊතර වීම. ඒකට කියනවා නිවීමයි කියලා. ගින්නක් නිවුණා කියනවා විනා නිවිච්ච ගින්න ගැන කතාවක් නෙමෙයි. යථාර්ථවාදී නොවීම නිසා මොකද වෙන්නේ? අපට සිදුවෙනවා මේ ලෝකයේ පිළිබඳව විවහාරයත් එක්ක ජීවත් වෙන්න. ලෝකයේ ජීවත් වීමට කරන විවහාර විවහාරයක් විතරක් හරි දැනගන්නට ඕනේ. අද අපට තියෙන ප්‍රශ්නේ තමයි යමක් පිළිබඳව සත්‍යවාදීව හිතන්න ගියාට පස්සේ යම් කිසි කෙනෙක් යථාර්ථය පෙන්වන තැනදී ඒ පිළිබඳ හිතීම කියන කාරණාව සම්පූර්ණයෙන් සිදුවීමක් වෙන්නේ නැතුව අපි අපට ආවේනිකෝ තරකාවචර භවකින් යුක්ත සොකිය දැක්මකින් යුක්ත කරුණක ගලප 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 ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? හිත විසිරෙනවා කියන එක. චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ එක කාරණාවක් ඔස්සේ තියෙන එකක භාවය. හැබැයි අපිට විවිධ දේවල් එනවා කියනකොට අන්න විසිරීම. එහෙනම් අපි යථාර්ථවාදී හිතනවා කියන කාරණාවයි කරන්නේ ගැළපීමක් තරකාවචර බව. එතන චිත්ත ඒකාග්‍රතාවයක් කියෙන්නේ නැහැ. සමාහිත භික්ෂුව විතරයි යථාර්ථය දකින්නේ. හැබැයි සමාහිත භවයේ දෙන්නේ මොකක් එක්කද? සත්‍යවාදී භවයේ එක්ක. සත්‍යවාදී උපරිම වෙනවා නම් හිත එකඟ වෙනවා. සත්‍යවාදී භවෙන්නේ නැත්නම් හිත ඒ විතරක ਵਿਚාර වැඩි වෙනවා. හිතන එකඟ වෙන්නේ නැහැ. ලෝකේ මට්ටමක සමාධියක් තියෙනවා. දැන් මම කතා කරේ යථාර්ථවාදී සමාධිය. සත්‍යවාදී සමාධිය. ලෝකේ මට්ටමින් සමාධිය කියන කාරණාව තියෙන්නේ ඒ කාරමුණක ඒ කල්ලකට හිත එකඟ කරගන්න එක විතරයි. එතකොට ඒක ඒකෙන් හිත විසිරෙනවා කියන එක ඒකෙන් වෙන් වුණාට පස්සේ ආයෙ වෙන අරමුණක්. එතකොට හිත විසිරීම. හැබැයි අපිට මනින්න දේවල් තියෙනවා අපව. ඒ දේවල් මෙන්න අපි හිත විසිරෙනවා. අපි වෙන වෙන දේවල් පයින්නවා. අපිට විවිධ වර්ග දෙකක් ආරම්භන දෙකක් වෙනවනම් ආරම්භන දෙක ඔස්සේ යනකොට එකක් ඔස්සේ යොමු වෙච්ච බව නෙමෙයි තියෙන්නේ. මම ඔබට මුලින්ම අර උපමාවෙන් පැහැදිලි කරා ඒකාන්තගත ඉලක්කේ නිවැරදිවයි වුණා නම් එතන තව එකක් එක්ක මනින්න ඩොට් එකක් තිතක් කියන කාරණාව තේරෙන්න විදිහක් නැහැ. යථාර්ථවාදීව මින්ම ඉක්ම වෙනවා. මේ ද්වේතාවේ දෙපැත්ත පැනවීම කියන එක ඉක්ම වෙනවා. ඉතින් මේක තමයි පින්වතුනි මේ ලෝකේ සත්‍යය. මේ ලෝකේ සනාතන සත්‍යය. ඒ ලෝකේ සනාතන සත්‍ය කරා යන්න පුළුවන් උපරිම චින්තනයක් තියෙන කෙනෙකුට විතරයි. උපරිම සත්‍යවාදී චින්තනයක් තියෙන කෙනෙකුට විතරයි. සත්‍යවාදී චින්තනයක් තියෙන කෙනෙක් සත්‍ය කරා යමු වෙනවාමයි. ඒකිනා ජීවිතය අසරණ වෙනවා. මොකද හේතුව ඒ ධර්මයේ පෙන්වන්න පුළුවන් එක්කිනාටයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අසරණ වෙච්ච තැනදී පුණ්‍ය ශක්තියත් එක්ක දසමිය ලැබුණා නම් එයාගේ යථාර්ථවාදී බවත් එක්ක අන්න ඊතර වීම සිද්ධ වෙනවා. අලුතෙන් ඊතර වන ධර්මයක් කියලා යමක් ලබා ගන්න වෙනවා නෙමෙයි. අදාපි කරන්නේ ලෝකයේ දෙයක් බවක් කරගත් අපි මේ දෙයක් බවක් කරගත් ලෝකයෙන් පලා යන්න දෙයක් කරගත් ධර්මයක් අපි ගරපගලප ඉන්නවා. ඒ දෙයක් කරගත් ධර්මය අපි ඉගෙන ගන්නෙත් කොහොමද? අර විදිහේ පරිවර්තන කරමින්. අර විදිහේ පරිවර්තනය කියලා අපේ විවහාරයයි ඒ විවහාරය දෙක කවලම් කරගෙන. අද අපි බණිනවා අර සමහර අය මේ විවිධ විදිහේ ධර්මයේ විකෘති කරනවා කියලා මේ වචන කඩන එකට. බලන් ගියාම අපේ පරිවර්තන සමහරවට ඒ හරදිලා. කෑලි කෑලි පරිවර්තනය කරලා තියෙන්නේ. ඊළඟට අපේ විවහාර නැති කාරණා අපි එල්බගෙන ඉන්නවා. ඒවට අපි අලුත් දේවල් අලුත් නම් කිරීම දාගෙන ඉන්නවා. ඉතින් මේ නිසා ධර්මයේ කරා යන්න අමාරු වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබට අද මේ මතක් කළේ හිතන්න ඕන විදිය, කල්පනා කරන්න ඕන විදිය සරලව බුදුරන් වහන්සේ ධර්මයේ සම්පූර්ණයෙන්ම පෙන්නන ආනතියක් පෙන්නන මම කතා කරේ. තහත්වාදීව ධර්මයේ කෙරෙහි යොමු වෙන ආනතියක්. ඒ ධර්මයට යොමු වෙන්න අපි සිදුවිය යුතු අපේ චින්තනය මේ සියල්ලක් මේ එහෙම යොමු වෙලයි උපකල්පන මත පාදක නොවි ප්‍රකල්පන මනක්කල්පිත දේවල් මත පාදක නොවි ප්‍රතිපදා පුරන්න ඕන කියන එක. උපකල්පන මත ප්‍රකල්පන මත මනක්කල්පිත දේවල් මත පාදක වෙලා කරන සියල්ලක් මේ කොච්චර ඇත්තයි කියලා ලැබුණත් ඒ ලැබෙන්නේ උපකල්පනයක් මත ප්‍රකල්පනයක් මත තියෙන එකක් විතරයි. ඇයි අපි ඒක ඇත්ත හොයන්නේ නැත්තේ? එහෙනම් උපකල්පන ප්‍රකල්පන මත වලට යන්නේ නැතුව යථාර්ථවාදී වුණොත් ඒ කෙනාගේ ජීවිතේ සුන්දරයි. ඒ ජීවිතේ දැක්ම සුන්දරයි. ඒ ජීවිතය යථාර්ථවාදී. ඒ ජීවිතේ තාගත ශ්‍රාවකත්වයට යොමු වෙනවා. අන්‍යයා සැබෑවටම මේ ලෝකේ
සැබෑම සුන්දර සතුටින් වාසය කරනවා. ධම්මපීති සුඛං සේති විපස්සන චේතසා අරිය පවිණිතේ ධම්මේ සදා නම්ති පඬිතෝ. විපස්සන මනා ප්‍රසන්නසිතින් යා වාසය කරන්නේ. එයා ආර්ය ධර්මයේ ඇලි වාසය කරනවා. එයා පඬිතේ. එයාගේ ජීවිතයන් එච්චරයි. ආර්ය ධර්මයේ කියලා කියන්නේ පද පරම වෙන බවක් නෙවෙයි. පදයක් තුම් වෙන බවක් නෙවෙයි. අර්ථාන්විත ඊතර වීම. ඉතින් ඒ සඳහා මේ පැහැදිලි කරන්නට ඉදුණ දහම් කරුණු ටිකක් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.